එකදාස් පන්සියක් ගැන අපි උදම් මැනුවට ඒවයින් කීයකද තියෙන්නේ හොඳ ක්‍රීඩා පිට්ටනි ඒ තියා හරි පන්ති කාමර පුටු මේස වැසිකිලි කැසිකිලි පානීය ජලය විදුලිය කළු ලෑලි තියා හුණු කූර වත් හරියට නැති පාසල් අපි දැකලා තියෙනවා මේ අයවැයෙන් නව අධ්‍යාපන සංවර්ධන සඳහා රුපියල් බිලියන 6ක් රේකීය අමාත්‍යාංශයට බිලියන 2.5ක් ද්විතීයික පාසල් සංවර්ධනයට මේක බොහොම මදි රටක අයවැයෙන් අයින් කරන්න ඕනේ වටිනම අනාගත ආයෝජනය අධ්‍යාපනය පිළිබඳ ආයෝජනයයි නිවැරදි කාර්යක්ෂම සංවිධානයක් නැති හින්දා අයවැයෙන් වෙන් කරන සොච්චම වුණත් සිසුන්ට ජනතාවට ඵලදායි විදියට පාවිච්චි කරගන්න මේ රටට බැරි වුණා විනාඩි කිහිපයකට පසු මෙසේ පිල්මාරු කළ මොහන්ලාල් ග්‍රේනු මහතා අද දිනට විශේෂ ප්‍රකාශයක් කරමින් පවතින අධ්‍යාපන ක්‍රමයේ ගුණ ගායනා කළා රජයේ අධ්‍යාපනය පිළිබඳ අලුත් ප්‍රතිපත්තිය ඒ වගේම නව අධ්‍යාපන පනත මම හිතනවා ඉතාම කාලෝචිත මේ වකවානුවේ කරම යුතු දෙයක් ලේකන මට්ටමේ තියෙන මේ කටයුතු ක්‍රියාවට පරිවර්තනය කිරීම සඳහා මගේ සහයෝගය රජයට ලබා දිය යුතුයි ඒ හින්දා තමයි මම ආණ්ඩුවට සහයෝගය දෙන්න තීරණය කෙරුවේ ව්‍යාපාරිකයෝ දේශපාලනයට ගෙනාපුවම තියෙන ප්‍රශ්නේ මේකයි අපි දන්නේ මොහන්ලාල් ගිරි මහත්තයාගේ අධ්‍යාපන ආයතන ඌණ උපයෝගිතා පනත යටතේ පවර ගන්නවත් හදුවද කියලා ඉතින් ඒ වගේ කරන්න හදුවා නම් ඉතින් බයක් එනවා ඉතින් දරුවන්ගේ අනාගතය කෙසේ වෙතත් තමන්ගේ අනාගතය සහ තමන්ගේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් එතුමා තීන්දුවක් කරන් තියෙනවා ඒත් ඔසේ මෙහෙම කිසිම බලපෑමක් වෙලාත් නැහැ මේ ඉංගියකුත් නැහැ මේ පාසල් ලාභ ලබන ආයතන නොවේ කිසිම කෙනෙක් මේකෙන් ලාභ අරගෙන නැහැ ඒ විතරක් නෙමෙයි ව්‍යවස්ථාවෙන්ම ලාභ ලැබීම තහනම් කරපු ආයතනයක් ඒතට ඒ වගේ ආයතනයකට රජයේ බලපෑමක් ආවත් ඒකෙන් මට ඇත්තටම කම්පා වෙන්න කිසිම දෙයක් නැහැ මට කිසිම කරදරයක් නැතුව ඒක එහෙම කරන්න පුළුවන් නම් මේ විදියට කාර්යක්ෂම ඒක පවරන්න උනත් මගේ විරුද්ධත්වයක් නැහැ කඩවැටි ඇති බව කියන අධ්‍යාපනයේ ගොඩ ගැනීම සඳහා මොහන්ලාල් ග්‍රේනු මහතාට හැකි වෙයිද ලොකු අධ්‍යාපන ක්ෂේත්‍රයේ ඉන්න ප්‍රමුඛයේ ඔහුගේ දායකත්වයක් තමයි වැදගත් වෙනවා එතකොට අද බන්දුල ගුණවර්ධන ඇමතුමා යම් කිසි වැඩ කොටසක් කරනවා එතකොට එතනින් එහාට කාරු හරි ආවිල්ලා තවත් එක දිනු කරනකොට කියන්න බෑ පෞගිය කාලේ කරපුවා අසාර්ථකයි කියලා ඒ අසාර්ථකත්වය තුල තවත් නෑ ගොඩ නැගෙන සාර්ථකත්වයක් ඉදිරියට යනකොට මේ අවසාන ගමන් කිරීම වෙන්න ඇති ඔය යන්නේ තව ඕනනම් එක්කෙනෙක් දෙන්නෙක් උපරිමයයි පෙරේදා අපි කරපු උද්ඝෝෂණේ ඉතාම සාර්ථක උද්ඝෝෂණයක් බවට පත් වුණා ඒ උද්ඝෝෂණේ හයිය මිනිසුන්ගේ යනකොට ජනාධිපතිතුමා ඇතුළු ආණ්ඩුවට ඉන්න බැරුව තත්ත්වයක් තමයි තිබුණේ. ඒක කඩන්න තමයි ඊයේ මොහන්ලාල් ගිරි මහත්තයව ගත්තේ. ඉතින් ඒක ජනතාවගේ නැගුණ උද්ඝෝෂණ ව්‍යාපාරයේ පාවාදීමක් හැටියට තමයි මම දකින්නේ.